සමනලව ජලාශයේ ජලය එකරාශී වෙන්නේ විදුලි උත්පාදනයේ වෙනවීම පමණයි. එතකොට කිසිම එකඟතාවයක් හෝ ගිවිසුමක් නැහැ කෘෂිකාර්මික හෝ වාරිමාර කටයුතු වලට ජලය නිදහස් කරන්න. එකක් කියන්න ඕන කරු කතානායකතුමනි දැන් විදුලි බල මණ්ඩලයට විදුලි බල අමාත්‍යාංශයට මේ චෝදනාව එල්ල වෙනවා. හැබැයි අපිට ජුනි මාසේ 30 වෙනිදා වෙනකන් වාරිමාර්ග අමාත්‍යාංශයෙන් අපෙන් ඉල්ලීමක් කරලා තිබුණ නැහැ සමනලවෙන් මෙන්න මෙහෙම එකක් නිදහස් කරන්න කියන එක. ජුනි මාසේ 30 වෙනිදා අපෙන් ඉල්ලීම කරාම අපි ඒ වෙනුවෙන් ජලය නිකුත් කරන්න කටයුතු කළ තිබුණා. එක නිවැරදි කිරීමක් කරන්න ඕන වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ ජලය ඉල්ලීම මුලින් කළා තියෙන්නේ 6 වෙනි මාසේ 30 වෙනිදා. ඒ වගේම පළමුවෙන් මම මේ සම්බන්ධව කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරේ ජූලි මාසේ 17 වෙනිදා කියන එකත් මම මෙතනදී සිහිපත් කරනවා. නමුත් ගරු කතානායකතුමනේ මේ අද නිකුත් කරන ජලයත් අපි කළමනාකරණය කරමින් අපි විදුලි බල මණ්ඩලයේ සැලසුම් කළ තිබුණු වැඩපිළිවෙළනේ ක්‍රියාත්මක වෙනවා නම් ඔක්තෝබර් මාසේ 15 වෙනිදා දක්වා අපිට කිසි ගැටලුවක් නැතුව සමනලව ජලාශයේ විදුලි උත්පාදනය කරන්න හැකියාව තියෙනවා. එතකොට කිසිම අඛණ්ඩව විදුලි කප්පාදුවකින් තොරව මේ කටයුත්ත යන්න පුළුවන්. නමුත් ඊයේ දවසේ අපි කැබිනට් මණ්ඩලයට යෝජනා කරා මේ තියෙන තත්ත්වය ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක අපිට එහෙනම් විකල්ප යෝජනා වලට යන්න වෙනවා. අපිට විකල්ප විදුලිය මිලදී ගැනීමක් නැත්නම් අනිවාර්යයෙන්ම අපි මාතර දිස්ත්‍රික්කය, ගාල්ල දිස්ත්‍රික්කය, රත්නපුර දිස්ත්‍රික්කය, හම්බන්තොට දිස්ත්‍රික්කය කියන දිස්ත්‍රික්කවල පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් පැය 3ක විදුලි කප්පාදුවක් යන්න වෙනවා. ඒ විදුලිය මිලදී ගැනීමක් සිදු කරේ නැත්නම්. ඒ නිසා අපි ඉල්ලීමක් කරා අපිට විදුලිය කප්පාදු කරන්න බෑ. අපිට විදුලිය මිලදී ගන්න අවශ්‍ය වෙයි කියලා. ඒ විදුලිය මිලදී ගන්නවා නම් ගරු කතානායකතුමනි අපේ රටේ තියෙන බලාගාර 3යි. දකුණු පළාතට සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් මේ 3ෙන් අපි දැන් කැඳවීම කරන්න වෙනවා. මොකද්ද මීට පෙර කැබිනට් එකේ කිව්වේ? ඔය ගොවීන්ට වන්දියක් දුන්නාම ඇති. පැය 3ක් ලයිට් කපන්න බෑ. සහල් වල හිඟයක් ඇති වුණොත් අපි පිට රටින් හරි ගෙන්නන්න. දැන් ඔක්කොම පතුලටම හිඳුනයින් පස්සේ දැන් කියනවා ජලමුර නිකුත් කරන්නම් කියලා. දැන් ජලය නිකුත් කරත් මහා විශාල ප්‍රමාණයක් ඒ ගොවින්ගේ වගාබිම් විනාශ වෙනවා. මේගොල්ලෝ දන්නේ මොනවද වෙන්නේ කියලා. මේගොල්ලෝ ඉන්නේ කැටි වලාකුළු වල. මේගොල්ලෝ ඉන්නේ කෙනි වලාකුළු වල. මාලිගාවල ඉන්නේ. මහ පොළොවට පය ගහලා කරකැසක පොළොවත් එක්ක සටන් වදින ගොවිය ගැන කිසිම හැඟීමක් නැහැ. ඒ වගේම කැබිනට් මණ්ඩලයේ කොයි වෙලාවකවත් ගත්තේ නැහැ ගරු කතානායකතුමෝ තීන්දුවක් නැහැ ගොවිතැන්ට වතුර දෙන්නේ නැහැ කියන එක. අස්වැන්නට වතුර ඕනේ නැති කාලේ ඔයාලා අනන්තවත් සමනල වැවෙන් වතුර නිදාස් කරනවා. ඒ නිදාස් කරන්නේ මේ හදිසි මිලදී ගැනීම බල. ඒ ජාවාරම කරන්න එපා. අපි සමනලව ජලයෙන් ජලය නිකුත් කරන්නේ හදිසි මිලදී ගැනීම බලාගෙන නෙවෙයි. නමුත් මේ ඇති වෙලා තියෙන නියක තත්ත්වයත් එක්ක අපි ජලය නිකුත් කරනවා නම් විකල්පේ හැටියට අපිට විදුලිය මිලදී ගන්න වෙනවා. ඒක විදුලිය මිලදී ගන්න බය වෙන්නෙත් නෑ ගරු මන්ත්‍රීතුමා. ඔබතුමාලා මොන කතාව කිව්වත් මේ රටේ ජනතාවට අවශ්‍ය අඛණ්ඩ විදුලිය සැපයීම වෙනුවෙන් අවශ්‍ය ජලයත් ලබා දෙමින් විදුලියත් ලබා දෙමින් ඒ ගන්න තීන්දු ගන්න බය වෙන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමා. ඒක ඊළඟ ඡන්දේ මොකක්ද වෙන්නේ කියලා බලාගෙන නෙමේ මේ රටේ අවශ්‍යතාවය වෙනුවෙන් ගන්න ඕන ඕනම තීන්දුවක් ගන්න මේ ආණ්ඩුව බය වෙන්නේ නැහැ කියලා අපි කියනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි පිදුරු වලට වතුර ගහලා ගොයන් හදන්න බෑ. ඒක මතක තියාගන්න. නිසි වෙලාවේදී නිසි තීන්දුව ගත්තේනේ. බිත්තර නැති වුණොත් බිත්තර ගේන්නම් කියලා. මස් නැති වුණොත් මස් ගේන්නම් කියලා. වී නැති වුණොත් වී ගේන්නම් කියලා. හාල් නැති වුණොත් හාල් ගේන්නම් කියලා. උඩ ආණ්ඩුවක් කොහොනද? උගොඩ පිටකොට දෙවෙනි හරස්සියේ තොග වෙනඳුට කපත් කරගන්නකො. පළවෙනි අර්බුදයට විසඳුම් සොයන ගමන් තව අර්බුද ඇති කර ගැනීම නෙවෙයි රජයේ වගකීම. අපි පළවෙනි අර්බුදයේ වෙනුවෙන් විසඳුම් ලබා දෙන්න ගිහිල්ලා රටේම විදුලි කප්පාදුවක් ඇති කරා නම් ඒ වෙලාවේ මෙතුමන්ලගේ සටන් පාඨය වෙන්නේ කර්මාන්ත ශාලා දුවන්නේ කොහොමද? රෝහල් ටික දුවන්නේ කොහොමද? සංචාරක කලාප දුවන්නේ කොහොමද? මොකද්ද ලෝකෙට දෙන පණිවිඩය? දැන් කවුරුත් හිතනවත් දන්නේ නැහැ කොග්ගල තියෙන කර්මාන්ත ශාලා ටික හුලං වලින් දුවනවා කියලා. ඒ නිසා තමයි ආණ්ඩුවක් හැටියට වගකීමක් තියෙන ආණ්ඩුවක් හැටියට ඒ අවශ්‍ය කාලය අරගෙන අනුබද්ධ අමාත්‍යංශත් එක්ක සාකච්ඡා කරලා ඒ අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරේ පළවෙනි අර්බුදයට විසඳුමක් ලබා දෙන ගමන් තව දෙවෙනි, තෙවෙනි, හතරවෙනි අර්බුද වලට යන්නේ නැති වෙන විදියට. තයක් ගොඩනගන්න හදනවා සමනල ජලාශයෙන් වතුර නිකුත් කිරීම හරහා රටේම විදුලි කප්පාදුවකට මුහුණ දෙන්න වෙයි වගේ එක. ඒක බොරුව. ඒතකොට විදුලි අනතුරකට මුහුණ දුන්නොත් මුහුණ දෙන්නේ දකුණේ ස්තෝරාගත්තු කලාප කීපයක් විතරයි සමනල නිසා. අපි කොයි වෙලාවත් කිව්වේ නැහැ රටේම විදුලිය කප්පාදු කරන්න වෙනවා කියන එක. මේ වෙලාවේ කියන්න ඕන හුඟක් වෙලාවට කියනවා මේ හදිසි මිලදී ගැනීම කියලා අවශ්‍ය විදුලිය මිලදී ගැනීම පමණයි කරන්නේ අපි හදිසි මිලදී ගැනීම කරන්නේ නැහැ කියන එක මතක් කරන්න ඕන. උඩවලව ජලාශය හදන්න අවස්ථාවේදී එදා සිටි වාරිමාර්ග ඇමතුමා සීපී දිසිලා ඇමතුමා එතුමා ලිඛිතව වාරිමාර්ගට උපදෙස් දීලා තියෙනවා පහත ජලාශය දැන් රිදියගම හරි චන්ද්‍රිකා ඉඳුරම මෙහෙම තත්ත්වයක් ආම ඉහත ජලාශයක් ඉදි කරා නම් අනිවාර්යයෙන්ම ජලය දී යුතුයි කියන. ඉතින් ඒක දැනගෙන මේ වැඩ කටයුතු කරා නම් මම හිතන්නේ මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. නමුත් මේ කිසි දෙයක් ජාතික අවශ්‍යතාවයක් අනුව සිදු වෙන්නේ නැති නිසා තමයි මේ ගොවීන්ට මේ ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ නිසා අමාත්‍යවරුන් උත් දැනගන්න ඕනේ මේවා ඉති
इतिहास दम पासुगीय काले वारिमार्ग अमात्यांशय महावेलियाय बेदेनो मे अमात्यांश දෙකකට ගියපුවාම මෙතනත් ගැටීමක් ඇති වෙනවා ඒ වගේම තවත් වැව් කණ්ඩායමක් තියෙනවා ගොවිජන සේවය යටතේ ඒ වගේම විදුලි බල මණ්ඩලය යටතේ තියෙනවා ඒ නිසා මෙන්න මේ ජාතික ප්‍රතිපත්තියක් අපි පාර්ලිමේන්තුව තුල ගේන එක මම හිතනවා මේ ප්‍රශ්නේම වැදගත් වෙනවා ඉදිරියේදී මේ ජල ගැටලුව විසඳ ගන්න ඔබතුමා කියන පරිදි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ ආණ්ඩුව ඇතුලේ ඇති වී තිබෙන අර්බුදයක් විසින් තමයි මේක නිර්මාණය වුනේ ඉතින් ඒකට ජනතාව පළි නැහැනේ දැන් මෙතන බැලුවම මේ දෙපාර්තමේන්තු සියල්ලම වගේ මට පේනවා මේ වගකීම මේ ආයතන හරියාකාරව වටහා ගත්තේ නැහැ කියන කාරණේ මට කියන්න පුළුවන් මම උපරිම වශයෙන් උත්සාහයන් දරනවා මේ ගොවි ජනතාවට දැන් වෙච්ච හානිය වෙනුවෙන් යම් වන්දි මුදලක් ලබා දීම සඳහා කටයුතු කරන් ජනාධිපතිතුමා ඒ සඳහා එකඟතාවය පළ කළා තියෙනවා